අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් ජය ටීවී අරුණල්ලයි අද අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පියෝ ටීවී නාලිකා අංක 94 ඩයලොග් ටීවී නාලිකා අංක 25 ඔස්සේ හොඳම දේ පමණක් ලබා දෙන මාධ්‍ය මෙහෙවරේ සුවිශේෂී මන් සලකුණක් තබන්නට අප සෝදානම්ව සිටිනවා. මාර්තු මාසේ 28 29 30 ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කෙරෙන ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත 3 දින 3 යම් රාත්‍රියක සදහම් දේශනාව. ජය ටීවී මාධ්‍ය මෙහෙවර තුල අප විසින් සංවිධානය කරන දවන්තම කාර්යභාරය වෙනවා වසර 4ක මේ කාල සීමාව තුල. අපි චුට්ටක් මතක් කරගත්තොත් එහෙම ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය අභියස දවස් 3ක් එළි වෙනකල් සෝවාන් මග විවරණය කරමින් සිදු කරන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී ඒ දැනෙන අධ්‍යාත්මික සුවය ඒ සතුට කොහොමද අපි වචන වලට පෙරලන්නේ. එනිසා අනිවාර්යයෙන්ම එන්න ඕන බණ අහන්න ඕන ඒ වගේම ඒ ධර්මයේ ජීවිතයට ආලෝකයක් කරගන්න ඕන. මේ ඊටාම කලාතුරකින් ඔබට උදාවන ඓතිහාසික මොහොතක් සහ මෙවැනි දවස් 3ක ධර්ම දේශනාවක් රැය පහන් වනතුරු එකම දේශකයන්න් වහන්සේ නමක් විසින් කර සිදු කරනු ලබන ප්‍රථම අවස්ථාව ලෙසත් අපට හඳුනා ගන්නට හැකියාව තිබෙනවා. හොඳයි අපි ඒ ගැන වැඩි වශයෙන් කතා බහ කරමු. මේ වන විටත් ඔබ ඉතාම සෝදානමින් සිටිනවා මේ උතුම් සදහම් දේශනාව සමගින් සම්බන්ධ වන්නට. ඉතින් අප සෝදානමින් සිටින්නේ මේ කාර්යතාවය පිළිබඳව වැඩි වැඩියෙන් ඔබට අවශ්‍ය කරන මතක් කිරීම මඟ පෙන්වීම සිද්ධ කරන්න. ජය ටීවී නාලිකාව මේ කාර්යතාවයක් සිදු කරද්දී මුද්‍රිත මාධ්‍යයක් විදිහට මේ උතුම් සත්කාරය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන්නට කටයුතු කරන්නේ දිවයින පුවත්පත උපාලි පුවත්පත් සමාගම. එනිසා අපි අද දවසේදී තීරණය කළා දිවයින පුවත්පත් සමග මේ සාකච්ඡාවේදී කාල සීමාව වෙන් කරගන්න. මොකද මාධ්‍යයක් විදිහට මාධ්‍ය වශයෙන් අපට තිබෙන කාර්යභාරය මනාකොට හඳුනා ගැනීම වැදගත් වෙන නිසා වෙන. බොහොම ගෞරවයෙන් ආදරයෙන් යුක්තව පිළිගන්නවා. බෙදාහැරීමේ කළමනාකරු ගාමිණී පතිරගේ මෙතුමන්ව අයිබෝන් ඔබතුමාට උපාලි පුවත්පත් සමාගම වෙනුවෙන් අද දවසේදී එතුමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අර මේ කතාවක් තියෙනවා වෛද්‍යවරයෙකුට වැරදුනොත් කොහොමද, ඊළඟට පෙදරේරුවෙකුට වැරදුනොත් කොහොමද, ඒ හැම කාරණාවක්ම එක්ක වෛද්‍ය විද්‍යාත්මක කාරණා වෙන්න පුළුවන්. දැන් පෙදරේරුවෙකුට වැරදුනොත් එහෙම ලම්බ කරලා නිවැරදි කරගන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. හැබැයි මාධ්‍ය වේදිකුට වැරදුනොත් ඒක සමාජගත වෙනවා. මේක රිවර්ස් කරන්න බෑ. ඒ තරම් ප්‍රබලයි මාධ්‍යයේ කාර්යභාරය. අප නියෝජනය කරන ටෙලිවිෂනය, ඔබතුමන්ලා නියෝජනය කරන පුවත්පත් මේ සෑම දෙයකටම තියෙන විශාල කාර්යභාරයක්. ඒ නිසා මේ එකතු වීම තුළ තිබෙන්නේ දවන්ත ශාසනික කාර්යවයක් වෙනුවෙන් එකවන්ව එකතු වෙලා යන ගමනක්. ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත දවස් 3ක් රැ එළිවෙන කල් කියන මේ ධර්මදේශනාව වෙනුවෙන් දිවයින පුවත්පත මේ ආකාරයේ මැදිහත් වීමක් කරන්න තීරණය කළේ ඇයි? ඇත්තට ප්‍රථමයෙන්ම ජය ටීවී එකට ස්තුතිවන්ත වෙනවා. අපිව දිවයින මාධ්‍ය ජාලය මේ සඳහා සම්බන්ධීකරණය කර ගැනීම පිළිබඳව ඒක මං හිතන්නේ අර කල්යාණ මිත්‍රයෝ එකතු වුණා වගේ කාර්යතාවයක් කියලා මං හිතන්නේ. හොඳ දේ කරන්න හොඳ අය එකතු වෙන්න ඕන අනිවාර්යයෙන්. ඒකයි අපේ දැක්ම. දිවයින පුවත්පත දිවයින පුවත්පතට අනුබද්ධිත බුදුමග පුවත්පතත් සම්බන්ධ කරගෙන මේ කාර්යතාවයට අපි එකතු වෙන්න තීරණය කළේ මේක ඇත්තටම අපේ වගකීම දිහා පොඩ්ඩක් හැරිලා බැලුවොත් පුරා අවුරුදු 40 ගාණක් පුරා අවුරුදු 44ක් දිවයින ඉරිදා පුවත්පතේ මෙහෙවර සමාජය වෙනුවෙන් ඉෂ්ට කළා. අද දක්වාම
අපි මේ මෙහෙවර ඉෂ්ට කරනවා මම මේ ඉතිහාසයට පොඩ්ඩක් හැරෙන්නේ ඒ අපි ආපු ගමන් මඟ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් කිරීම මං හිතනවා වැදගත් කියලා එතකොට 1981 මගේ මතකයේ හැටියට ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි පළමුවෙන්ම ඉරිදා කියලා දිවයින පුවත්පත නිෂ්පාදනය කළා මේ පාඨක ජනතාවට දුන්නේ ඇත්තටම එහිදී අපේ ආයතන නිර්මාතෘ උපාලි විජේවර්ධන මැතිතුමන් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා ඉතින් ඊට පස්සේ 1982 පෙබරවාරි මාසේ 4 වෙනිදා දිනපතා දිවයින පුවත්පත බිහි වෙනවා එතකොට මේ එදා ඉඳලා අද දක්වාම අපි ආපු ගමන් මගේ බෞද්ධාගමික වැඩ කටයුතු වලට අපෙන් ඉටු වී යුතුකම් ටික අපි නොපිරිහෙලා ඉෂ්ට කළයි කියන එක මම කිව්වොත් මම හිතනවා මම නිවැරදියි කියලා. ඒකට හේතුව එක දවසක් මම පොඩි අපේ ප්‍රධාන කතෘතුමත් එක්ක කතා කරනකොට එතුමා මට කිව්වා මේ දිවයින පුවත්පත ඇවිල්ලා යතිවරුන් වහන්සේලාගේ කැඩපතක් කියලා. මම හෙව ඇයි එහෙම කියන්නේ කියලා. එතෙන්ද එයා කියනවා රටේ බුද්ධාගමට විතරක් නෙවෙයි අනිකුත් ආගම් වලටත් ඒ හැමෝටම මොනවා හෝ මොනියම් හෝ ප්‍රශ්නයක් ඇති වුනහම ඒ සියල්ලම කතා කරලා කියන්නේ දිවයිනට දිවයිනේ පෑන්තුඩ සූදානම් වෙලා ඉන්නවා ඕනම වෙලාවක හරිද නිවැරදිද නිවැරදිද ජනතාවට දෙන්න ඒක අපේ වගකීම මොකද දැන් වර්තමාන සමාජයේ තියෙන සමාජ මාධ්‍ය ජාලා ගත්තොත් ඒවා ඕන කෙනෙකුට ඕන දෙයක් දාන්න පුළුවන් හැබැයි ජය ටීවී එකට වැරදුනොත් වැරදුනා අපිට වැරදුනොත් වැරදුනා වරදින්න බෑ හරි දේ හරි ආකාරයට නිවැරදිව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් අපි සතුව තිබිය යුතුයි ඒක තියෙනවා අපි සතුව ඒ නිසා තමයි අපි තීරණය කළේ ඇත්තටම දිවයින පුවත්පත වශයෙන් බුදුමග පුවත්පත වශයෙන් මේ සත්කාරයට අත හිත දෙන්න ඕන කියලා. ඇත්තටම මුද්‍රිත මාධ්‍ය ජාලයක වගකීම තමයි රටේ ජනතාවට හරි දේ නිවැරදි දේ දීලා සමාජයේ යහපතට යහපත් මාර්ගයකට යොමු කිරීම. ඒ කාර්යය අපි මෙතෙක් කල් කරලා තියෙනවා. මේ දක්වාම බොහොම ලස්සනට නිවැරදිව කරගෙන අවිලා තියෙනවා. මං හිතනවා අපි එකතු වුණේ ඒ සත්කාරයේ එක්තරා සම්දිස්ථානයක්. ඒ වගේම තමයි මේ ධර්මදේශනා ප්‍රතිවේක්ෂා ධර්මදේශනාව. මේක අපේ ඉහළ කළමනාකාරීත්වයේ මේ අවස්ථාවේදී බොහොම සන්තෝෂයෙන් සිහිපත් කරන්නට ඕන. ඒ අයට මේ ඉහළ කළමනාකාරීත්වයට මතක් කළා මේ වගේ වැඩසටහනක් තියෙනවා. මේකට අපිව තෝරගෙන තියෙනවා ජය ටීවී එකෙන්. ඒ වගේම අපේ සදා වන්දනීය අපේ උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරන් වහන්සේ උන්වහන්සේ අපිත් එක්ක සාකච්ඡාවක් පවත්වපු වෙලාවත් කිව්වා බොහොම සන්තෝෂ වෙනවා කියලා දිවයින පුවත්පත් සහ බුදුමග පුවත්පත මේකට අනුග්‍රහය දැක්වීම පිළිබඳව. ඉතින් ඇත්තටම අපි හරි සන්තෝෂයි. ඒ කියන්නේ අපි නිවැරදි කියන එක දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ධර්මදේශනාව මේක රාත්‍රී 3ක් බොහොම බැරෑරුම් කාර්යයක් මොකද අපේ වන්දනීය ගෞරවනීය හාමුදුරන් වහන්සේ මේ තුන්යම් රාත්‍රී මුළුල්ලේ මේ දේශනාව කරන්න සූදානම් වෙන්නේ දවස් 3ක් හැබැයි සාමාන්‍ය රටාවෙන් ඔබට ගිහිල්ලා ඊටාම සාරගර්භ විදිහට යථාර්ථවාදී විදිහට ඒ දේශනාව කරන්න සූදානම් ඒ නිසා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා දිවයින පුවත්පත දිවයින මාධ්‍ය ජාලය වෙනුවෙන් ඒ වගේම බුදුදහම බුදුමග පත්තරේ පුවත්පත වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ සමිඳුන් අභියසට ඇවිල්ලා මේ තුන්යම් රාත්‍රියේම දින 3ක් අපිත් සමග එකතු වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ඒ තමයි දිවයින පුවත්පතේ ආරාධනා මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා අපි බොහොම මේ වැදගත් තැනකට එනවා මේ සාකච්ඡාවේ
දැන් අර ඔබතුමන් සඳහන් කළා මේ ජය ටීවී එකට වැරදුනොත් දිවයිනට වැරදුනොත් වැරදුනාම තමයි තමයි අය පත්තරට එකතු කරලා ඇවිල්ලා නිවැරදි කරන්නත් බෑ අපිටත් අය ගුවන් කාලේ රිවයින් කරලා හදන්නත් බෑ හැබැයි මේ සමාජ මාධ්‍ය ගත්තොත් ඊට හාත්පසින්ම වෙනස් වෙනස් ඒ අය ඕන් තරම් වරද්දනවා මාධ්‍යවේදියෝ කියන්නේ නැත්නම් අපි ගත්තොත් එහෙම පුරවැසියෝ මාධ්‍යවේදීන් බවට විශාල වශයෙන් පත් වෙලා තියෙනවා හිතන දේවල් හිතලු සමාජගත කරනවා එක පැත්තකින් හොඳක් වගේම තව පැත්තකින් අපිට නරකක් මේ තුල දැකීම ලැබෙනවා අපි ගත්තොත් එහෙම මේ බුද්ධාගමේ තියෙන බුදුදහමේ තියෙන වටිනාම වචන අවලෝකිතේශ්වර වගේ වටිනා වචන සමහරක් වෙලාවට අවභාවිතා වෙලා තියෙනවා අවසානයේදී ඒකේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ වටින වචනයකට පවා සමාජයේ තියෙන පිළිගැනීම වටිනාකම් දවසින් දවස අඩු වෙලා යන එක. එනිසා තමයි මේ සෝවාන් මාර්ගය සම්බන්ධව වෙන්න පුළුවන් සමාජය තුළ විවිධ වූ මතවාද තියෙනවා. ඒවා හේතු නැතුව ගැටෙනවා මිනිස්සු. එවැනි තත්ත්වයකදී තමයි මේ උතුම් කර්තව්‍ය අප විසින් සංවිධානය කරන්නේ. මම හිතන්නේ මේ මුද්‍රිත මාධ්‍යයක් විදිහට සමාජයේ තියෙන දැන් අනිකුත් මාධ්‍ය ප්‍රබල වේද නම් කාලයක් තිබුණ පත්තර තමයි ප්‍රමුඛත්වයේ තිබුණේ. හැබැයි මේ සියල්ලක්ම අද රූපවාහිනිය ගුවන් විදුලියේ මේ සියල්ලක්ම අපි බවාගෙන සමාජ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි එතනදී යම් කිසි වැරද්දක් දෝෂයක් වෙනවා නම් ඒවා නිවැරදි කිරීමේ වගේ කීමත් පුවත්පතට රූපවාහිනියට පැවරෙනවා. ඔබතුමන්ලා ඒ කාර්යභාරය තුළ භූමිකාව මොන වගේද? ඇත්තටම අපි තොරතුරක් පුවත්පතට යොමු කරන්නේ හරියටම ඒකේ හතර කොනම බලනොයි කියලා කියනවනේ. හරියට නිර්වද්‍යතාවය පිළිබඳව හොයලා තමයි තොරතුරක් සපයන්නේ. එතකොට ඒ නිර්වද්‍යතාවය අපි අධ්‍යයනය කළා. මොකද මේක හරි මාර දෙලි පිහින් කිරි කනවාගේ වැඩක්. සමහර විටක අපිට වාර්තා ලැබෙනවා ඒ ලැබෙන වාර්තා අපි ඒ ආකාරයෙන්ම දැම්මොත් සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හෙට උදේ වෙනකොට. මොකද පුවත්පත එලි දකින්නකොට උදෑසන මේකට අදාළ පුද්ගලියෝ කලබල වෙන්න පුළුවන්. හැබැයි අපි වගකීමකින් ඒ තොරතුරු අනිවාර්යයෙන්ම සනාථ කරගන්නට ඕන. තොරතුරු ඕන තරම් එනවා දැන් සමාජ මාධ්‍ය ජාලය ගත්තොත් සමාජ මාධ්‍ය ජාලය තුළ ඕන තරම් තොරතුරු එනවා කැමති ඒවා අකමැති ඒවා හොඳ ඒවා නරක ඒවා විස බීජ මේ සියල්ලම එනවා. හැබැයි පුවත්පතකින් එහෙම ඉන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට ඒ වගකීම් සම්භාරයක් තියෙනවා. පුවත්පතට වගකීම් සම්භාරයක්. අර මුලදි මං කිව්වා වගේ ඔබතුමාලා අපි කාටත් ලොකු වගකීම් සම්භාරයක් තියෙනවා. එතකොට ඒ වගකීම් පිළිබඳව හරියට මැනලා කිරලා තේරුම් අරගෙන ඕන අපි වැඩ කටයුත්ත කරගෙන යන්න. එතනයි තියෙන බාහිර දූර කාර්යය කියලා කියන්නේ. ඒක හරි සංකීර්ණයි. ඒ වගේම තමයි ඒ සංකීර්ණ වගේම තමයි ඒක හරීම ක්‍රමානුකූලව සංවේදීව අවබෝධයෙන් යුක්තව කරන්න ඕන වැඩක්. පුවත්පතක් කියන එකක් ලේසියට මාකට් එකට එහෙම නැත්නම් ජනතාව අතරට පත් කරන්න බෑ. මම හිතන්නේ මේ මෙතන තියෙන පණිවිඩය ඔව් අපේ බහුතරයක් දෙනා ඕනෑම කාරණාවක් සම්බන්ධව දැන් කාලෙක කාල අපි කියනවා විවිධ වූ සමාජ මතවාද එද්දි මේ හැම දෙයක් පිළිබඳව විවරණය කළ යුතු ආකාරය හරිම වටිනවා. මේ ධර්මදේශනාවත් ඇත්තෙන්ම මූලික වශයෙන් පදනමක් බවට පත් වෙන්නේ සමාජය තුළ තියෙන දුර්මත සඳහා යම් ආකාරයක සංවාදයක් ගොඩනැගීම. අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සඳහන් කරන කාරණාව තමයි මේ ධර්මදේශනාව අහන්න මේ තුළ විවාදාත්මක කාරණාවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න. එහෙම තමයි මේ ධර්මය පිළිබඳව යම් ආකාරයක විග්‍රහයක් නිර්මාණය කරගන්න. හැබැයි අද බහුතර තරුණයෝ ඉන්න මේ සමාජ මාධ්‍ය තුළ අපි කරුණු කාරණා වලට ප්‍රතිචාර දක්වීමේදී කොච්චර වගකීම් සහගත වෙන්න ඕනද? මේ පණිවිඩය අපිට ජය ටීවී නාලිකාව විදිහට ඔබතුමාලාට දිවයින පුවත්පත විදිහට නිරන්තරයෙන් සමාජයට රෝපණය කිරීම වගකීමෙන් යමක් කෙනෙකුට පැවසීමේ යුතුකම හඳුන්වා දීම ඉතාම වැදගත් වන විශේෂයෙන්ම උතුම් ධර්මය සම්බන්ධව.
යම් කිසි කෙනෙක් ධර්මයේ පිළිබඳව වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ දරනවා නම් මම හිතන්නේ ඒක මහා පාප කර්මයක්. පාප කර්මයක්. ඒ නිසා සංවේදීව ධර්මයේ පිළිබඳව මේ කරුණු කාරණා දිගහැර ගැනීම අපේ යුතුයකමක් වගේ කීමක්. ඒ නිසා වෙනු දිවයින පවත්පතත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත. මේ සදහම් දේශනාව වෙනුවෙන් දිවයින පවත්පතේ තිබෙන සෝදානම් පිළිබඳව අපි කතා බහ කරමු. ඔව්. ඇත්තටම අපි प्रमुख साकाचावें पासे क्रियात्मकुना अपे परिपालन अधिकारी समग साकाचा कल अनुमति आरगेन ये पुआत्पाते महाजनता मुकद अपे पाठक जनता धनुवत् कला मेन्नमिहेम भूमिताम वेदगत धर्मदेशनावा धर्म कथिकावता मिहेम पवात्वन මේකට එන්න කියලා අපි ආරාධනා කළා පුවත්පතේ සම්පූර්ණ තොරතුරු ටිකක් සකස් කළා නිර්මාණ කළා ඉදිරිපත් කළා ඒ වගේම බුදුමග බුදුමග පුවත්පත ඇත්තටම බුදුමග පුවත්පත සෑම පොහොය දවසකම මේ කරලියට පාඨක ජනතාවගේ අතට අපි පත් කරනවා එතකොට බුදුමග පුවත්පතේ අපි මේ උරුදුම්බර කාශ්‍යප නායක හාමුදුරන් වහන්සේගේ ධර්මදේශනාවක් නොරදවාම හැම පෝයකටම අපේ පාඨක ජනතාවට අපි අතරපත් කරනවා. ඉතින් ඒ අපේ නායක හාමුදුරුවොත් එක්කත් අපේ බොහොම බැඳීමක් තියෙනවා. ඒ බැඳීම තියෙන්නේ අපි කාලාන්තරයක් තිස්සේ උන්වහන්සේත් එක්ක මේ ධර්ම මණ්ඩපයේ යම් කිසි තැනක අපිත් රැඳිලා ඉන්නවා. අපි තොරතුරු සපේනවා ඒ වගේම ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ දේශනාවල් පිළිබඳව අවධානයෙන් ඉන්නවා ඉතින් බුදුමග පුවත්පතෙත් දිවයින පුවත්පතෙත් ඒ හැම අවස්ථාවකම පාඨකයාට මැසේජ් එකක් දෙනවා අපි මෙන්න මෙහෙම ධර්ම දේශනාවක් තියෙනවා මේ ධර්ම දේශනාවේ යථාර්ථය මෙන්න මේකයි මේක ගතානුගතික ක්‍රමවේදයට පරිබාහිර දේශනාවක් ඒ නිසා මේකට සහභාගී වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි. අපි දිවයින පුවත්පතෙන් අපිට තව තියෙන අපේ රට පුරාම පුවත්පත් බෙදා හරින අලෙවි නියෝජිත මහත්තුරු. ඒ එතුමන්ලාට අපි යවුවා දැන්වීම් පත්‍රිකාවක්. එය හැම නියෝජිත ස්ථානයකම ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ පළාතේ ජනතාවට දැනුවත් කරන්න මෙන්න මෙහෙම ධර්ම දේශනාවක් තියෙනවා කියලා. ඒ ආකාරයෙන්ුත් අපි සහයෝගය දීලා තියෙනවා ඒ වගේම අපි මේ ධර්ම දේශනාව පැවැත්වෙන තෙදින තුල අපි දිවයින පුවත්පත් ආයතනයේ වෙනුවෙන් බුදුමග පුවත්පත් ආයතනයේ වෙනුවෙන් ඒ නිලධාරීන් සියලු දෙනාම සහභාගී වෙලා එතෙන්දී අපට කළ යුතු කාර්යයන් ගොඩක් තියෙනවා අපි බලාපොරොත්තුනේ හැම කටයුත්තක්ම ඒ ආගමික චාරිත්‍ර ඒ ධර්ම දේශනාව තුළ පැවැත්වෙන සියලු වැඩ කටයුතු වලටම අපේ පූර්ණ සහයෝගය දෙනවා දීලා ලොකු වැඩ කොටසක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා බුදුමග පුවත්පත වෙන්න දිවයින පුවත්පත් ආයතනය වෙන්න ඒ තමයි සූදානම මේ ඔබතුමා බුදුමග පිළිබඳව සඳහන් කරද්දී මම හිතන්නේ එතනක් තියෙනවා බුදුමග පුවත්පත පිළිබඳවත් ශාසනික කාර්යභාරයක් වෙනවා මේ පුවත්පතටත් මතක් කරනවා අනිවාර්යයෙන් ඇත්තටම බුදුමග පුවත්පත 2000 नमे वसरी तमाय देदास देनट वसर पहालोकटिसेल वसर पहालोकटिसेल तम कलयली दाकिन बुदुमगट पेरातु दिवैने पुवत्पत् अतिरेकयक् वशयेन तमाय बुदुमग अपि पाठक जनतावट अतट पत्कले ईट पास्से बुदुमग किला ग्रन्थयक् अपि निर्माणे कला ए ग्रन्थे अडंगुने कैलनी विहारे गौतमी विहारे वगे विहारस्थान वल अर वितुसितुम खलाव एव संरक्षण कराई खल युतु कियन मते कापि हिटिया एनी सामकद कले अपि बुदुमग कियन पोत्पिंच निर्माणे कल्ला एक अपि पाठक जनतावट दुन्ना एकें अपि पणिविडयक् दुन्ना अपे पौराणिक वस्तून अपि रेखगत युतु मुकद अपे पौराणिक सांस्कृतिक उर्मिया नारक्षा कलयुतु वेनवानी ए पाणिविडी अपि दुन्ना जनतावट
අපි මේක ආරක්ෂා කළ යුතුයි. මේවා පෞරාණික වස්තුන්. මොකද ඉතිහාසයක් තුලින්නේ වර්තමානයේ සහ අනාගතයට අපි ගමන් කරන්නේ. එතකොට ඒ බුදුමග පුවත්පත නිර්මාණය කරන්නට පෙර ආතුව ඒ පොත බොහොම ප්‍රචලිත වෙච්ච පොතක්. මම හිතන්නේ අපේ පාඨක ජනතාව තුල පරණ ඒ පොත සමහර විට මේ මනතුරුත් ආරක්ෂා කරගෙන ඇති. එතකොට ඊට පස්සේ අපි තීරණය කළා බුදුමග කියලා වෙනම පුවත්පත නිර්මාණය කරන්න. දැන් අවුරුදු 15ක් වෙන වෙනවා මේ පුවත්පතට අපි පාඨක ජනතාව තුලට පත් කරන්න මේ පත් කරන පටන් අරගෙන. එතකොට හැම පොහොයකම ඉතාම සාරගර්භ සාරගර්භ කරුණ රාශියක් මේකට අන්ත මෙහි අන්තර්ගතය වෙනවා. විශේෂයෙන්ම කියනවා නම් ශ්‍රද්ධාව ප්‍රඥාව ඒ වගේම ඒ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව වර්ධනය කරගෙන ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද කියන කරුණ සම්බන්ධව බොහොම ක්‍රමානුකූලව කරුණු ඉදිරිපත් කරන. ඒ විතරක් නෙමෙයි මේ රටේ පමණක් නෙමෙයි විදේශ රටවල බෞද්ධ සංස්කෘතියන් පිළිබඳව දැනුම් සම්භාරයක් මේකට අන්තර්ගත වෙනවා. ඉතින් අර ඒ එවැනි කරුණු රාශියක් තමයි බුදුමග පුවත්පතේ තියෙන්නේ. ඉතින් මෙවැනි ඔබතුමාට මුලින් සඳහන් කරා වගේ මේ කල්යාණ මිත්‍රයන් එකතු වීම තමයි ලෝකයේ තියෙන හොඳම දේ. අද දවස වන විට ප්‍රත්‍යවේක්ෂ සදහම් කැඩපත මේ උතුම් සදහම් දේශනාව සමාජගත කිරීමේ කාර්යභාරය ඔබට මාර්තු මාසයේ 28 29 30 දවස් තුන වෙන් කර ගන්න අවශ්‍ය කරන පූර්ව පණිවිඩය සමාජගත කිරීමේදී ජය ටීවී නාලිකාව සමග අත්වැල් බඳගත්ත මුද්‍රිත මාධ්‍ය කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ දිවයින පුවත්පත් උපාලි පුවත්පත් සමාගම. ඉතින් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ උතුම් කාර්යය සංවිධානය කිරීමේදී මේ ලබා දෙන්නා වූ අනුග්‍රහකත්වය සම්බන්ධව. මම හිතන්නේ 28 29 30 දවස් තුනේ අනුරාධපුරයට එන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා වෙනුවෙන් ඒ වගේම අදවසේදී වැඩසටහන් ආරම්භ වෙන සියලු දෙනා වෙනුවෙන් පුවත්පතක් විදිහට තොරතුරු සමාජගත කරන ආයතනයක් විදිහට ලබා දෙන්න තියෙන පණිවිඩය ගැන අපි අවසාන වශයෙන් සඳහන් කරමු. ඔව් අවසාන වශයෙන් මේ ඉතාම වටිනා සත්කාරයට රටේම ජනතාවට අපි ආරාධනා කරනවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමතෙම කියන්නේ සත්‍ය දකින්න ධර්මය දැන් මේ අවබෝධ කරගන්න ධර්මය තීරුම් ගන්න යථාර්ථවාදීව තීරුම් ගන්න මෙන්න මේ කාර්යයට අපි මේ ඉන්නේ කියන්නේ මොකද ඒක ටිකක් බැරරුම් කාර්යයක් මං හිතන්නේ ඒකට බුද්ධියට ඉඩ දී යුතු කාර්යයක් ඒ නිසා හැම දිනටම මතක් කරනවා විශේෂයෙන්ම අපහසමග සෙනෙහසින් ආදරෙන් අත්වල් බැඳගත් ජය ටීවී ආයතනයටත් ආයතනයත් සමග විශේෂයෙන්ම දිවයින උපාලි පුවත්පත් සමූහ ව්‍යාපාරය ඒ වගේම දිවයින පුවත්පත ඉරිදා දිවයින පුවත්පත බුදුමග මේ ආදී සියලු අපි සියලු දෙනාම ලෝකවාසී ජනතාවට ආරාධනා කරනවා ඒ උතුම් ස්වර්ණමාලි අභියසට ලබන 28 වෙනිදා සවස රාත්‍රී 7 සිට ඒ ස්ථානයට පැමිණෙන්න සහභාගී වෙන්න අපිත් එක්ක යථාර්ථය දකින්න එන්න කියලා. බෙහෙවින් ස්තුතියි ඔබතුමන්ලට. දිවයින පුවත්පත තමයි ප්‍රත්‍යවේක්ෂ සදහම් කැඩපත මෙතුම් සදහම් කර්තව්‍ය ජය ටීවී නාලිකාව අපි සංවිධානය කරන අපේ මාධ්‍ය කාල සීමාව තුළ වසර 4ක සීමාව තුළ සංවිධානය කරන අග්‍රගන්නෙම ධර්ම දායාදී වශයෙන් අපි සලකන්නේ ඒ නිසා ඒ උතුම් සත්කාරයෙහි මුද්‍රිත මාධ්‍යයයි මේ විදිහට අපිට නිල අනුග්‍රහ ලබා දෙන දිවයින පුවත්පත ඔස්සේ මේ සදහම් දේශනාව පිළිබඳව අපි නිරන්තරයෙන් ලිපි පළ කළා මෙතන මේ එළඹෙන පොයේ දවසේ බුදුමග පුවත්පත ඔබට බැලුවොත් ඒ පිළිබඳව තවදුරටත් විස්තර දැනගන්නට හැකියාව තිබෙන බවත් අපි මතක් කරමින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා උපාලි පුවත්පත් සමාගමේ බෙදා හැරීම් කළමනාකරු ගාමිණී පතිරගේ මැතිතුමන්ට බොහොම අද දවසේදී අපිත් එක්ක තිබීම සම්බන්ධව ආයුබෝවන් ඔබට ආයුබෝවන් හොඳයි
ප්‍රත්‍යවේක්ෂ සදහම් කැඩපත මාර්තු මාසයේ 28 29 30 මේ සදහම් දේශනා පිළිබඳව ඔබට තවදුරටත් කරුණු කාරණා දැනගන්නට අවශ්‍යතාවය තියෙනවා නෝ ඊළඟට මේ දවන්ත කාර්යභාරයක් මේ වන විට අපගේ තොරතුරු සොයා බැලීම් තුළ අනුරාධපුරයේ විශාල ආකාරයකින් නවාතැන් වෙන් කරගෙන සිටිනවා මේ සදහම් දේශනාව දවස් 3 පුරාවටම ශ්‍රවණය කරන්නට එනිසා මේ බැරෑරුම් කාර්යය විශාල සංවිධාන ශක්තියකින් මේ වන විට සංවිධානය වෙද්දී වැඩිදුරට තොරතුරු දැනගන්න ඊළඟට මේ උතුම් කාර්යයට දායකත්වය ලබා දෙන්නට ඔබට හැකියාව තිබෙනවා මතක් කරන්න අපි දුරකථන අංක 0.7066.80.14 0.7066.80.15 0.7066.80.16 මේකෙන් දුරකථන අංක ඔස්සේ ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන් අපි සෝදානම් මේ උතුම් සදහම් දේශනාව පිළිබඳව ඊටම වටිනා සාකච්ඡාවකට නැඹත වතාවක් මුල පුරන්නට ඊට ප්‍රථමයෙන් සෝදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට